විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගෙන් පොලිසියට අමුතු තාලේ පැමිණිල්ලක් ලැබුණා. බැලු බැල්මට එහි ඇති පැමිණිල්ල කුමක්දයි සිතාගත නොහැකි වුණා. ඔහු පැමිණිලි කර තිබුණේ තමන්ට අන්තර්ජාලය ඔස්සේ රස්සාවක් ලැබුණු බවත්, රස්සාව දුන්නේ කවුද කියලා හරියට දන්නේ නැහැ. සතිපතා රුපියල් 5000ක ගෙවීමක් ලැබුණා. ඒත් පත්වීම් ලිපියක් ලැබුණේ නැහැ. පත්වීම් ලිපිය ඉල්ලුවාම මග හරිනවා යන්නයි. ඉතින් පත්වීම් ලිපිය දෙන්නේ නැත්නම් අයින් වෙන එකනේ ඇත්තේ වගේ දෙයක් ඕන කෙනෙකුට කටින් පිටවිය හැකි. සතියකට රුපියල් 5000ක් කියන්නේ මහ ලොකු පඩියක් නොවන නිසා එසේ අයින් වීම ගැටලුවක් වෙන්නේ නැහැ. අනෙක් කාරණාව නම් ඔහුට කරන්න වැඩකුත් නැහැ. ඇත්තේ තමන්ගේ නමින් වන ගිණුමකට ආයතනයක් මගින් බැර කරන මුදල් වැටුප් ලෙස සේවකීන් 5 දෙනෙකුට ඊසි කෑෂ් මගින් බෙදා දීමයි. මේ වැඩේ කරන ගමන් තවත් රස්සාවක් කරන්නත් පුළුවන්. මේක හරියට නිකම් වැටුපක් ගෙවනවා වගේ වැඩක් නේ. පත්වීම් ලිපියක් නැතත් මොකද, අනේ සතියන්තයට වතාවක් 5000ක් ලැබෙනවා නම් කියලාත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. බොහෝ දෙනෙක් කටයුතු කරන්නේත් එහෙමයි. නිකන් දෙන අශ්වයාගේ දත් ගණන් කරන්නේ මොකටද? කල්පනා කරන්නන් මෙහි හතර දිග්භාගයේ සොයන්නේත් නැහැ. ඒත් ඔහු කල්පනාවේ වැඩ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. අපි ඔහුට සුමල්යයි පවසමු. සුමල් තමන්ට රස්සාව දුන් කෙනා දැන හඳුනාගන්නේ අන්තර්ජාලය ඔස්සේ. කිසිදාක ඔහුගේ රූපේ දැකලත් නැහැ. අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ සුදුසුකම් සදාන් කර රස්සාවක් ඉල්ලා දැන්වීමක් පළ කළා. එම දැන්වීමට ප්‍රතිචාරයක් ලැබුණා. ඔහුට ලන්ඩනයෙන් නැමතුමක් ලැබුණා. මිස්ටර් සුමල්, අපේ කාගෝ කම්පැනි එකක් තියෙනවා ලංකාවේ. කැමති නම් ඒකේ වැඩ කරන්න පුළුවන්. මොනවද කරන්න තියෙන්නේ? ඒකේ වැඩ කරන අයට පඩි ගෙවන්නයි ඔයාට තියෙන්නේ. ඔයාගේ ඇප්ලිකේෂන් එක අපට එවන්නකෝ. කොහෙද ආයතනේ තියෙන්නේ? ඔයා එතනට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් තාක්ෂණයේ දියුණුවනේ. ඔයාගේ ගිණුමක් කරලා අපට අංක එවන්න. ඒකට අපි විටින් විට මුදල් දානවා. ඒ මුදල් එකතු වුණාම සතියකට වතාවක් අපි දෙන අංකවලට අපි කියන මුදල් ප්‍රමාණය ඒ ගිණුම් වලට ඊසි කෑෂ් කරන්නයි තියෙන්නේ. හරි ලේසි. ඒකට අපි ඔයාට සතියකට රුපියල් 5000ක් ගෙවනවා. හොඳයි, මම කරන්නම්. කවදා ඉඳලාද මගේ පත්වීම ලැබෙන්නේ? අද සිට ඔයා අපි බඳව ගන්නවා. පත්වීම් ලිපිය ටික දිනකින් ලැබේ. මුලින්ම වැඩ කරමුකෝ. සුමල් බැංකු ගිණුමක් විවෘත කර එහි අංකය අදාළ ආයතනයට අයදුම් පතක් සමග ලබා දුන්නා. ඉන්පසු සතියකට ලක්ෂ 3-4ක් ඒ ගිණුමට බැර වුණා. එම මුදල ලන්ඩනයේ සිට කතා කළ පුද්ගලයා පැවසූ පරිදි ලබා දුන් දුරකථන අංක 5කට ඊසි කෑෂ් මගින් ගෙව්වා. සති දෙක තුනක් මේ විදිහට වැඩ කරගෙන යනකොට සුමල්ට පොඩි සැකයක් ඇති වුණා. මොන වගේ ආයතනයකටද මම මේ සම්බන්ධ වෙලා තියෙන්නේ? මෙහෙම ක්‍රියාත්මක වෙන ආයතන තිබෙනවාද? ඇයි බැංකු ගිණුම් වලට මුදල් නොදා ඊසි කෑෂ් කරන්නේ කියන්නේ? මොකක් හරි මෙතන වරදක් සිදු වෙනවද? මේ වගේ ප්‍රශ්න ගොන්නක් සුමල්ගේ මනසේ නැගෙන්නට වුණා. ඒ නිසා ඔහු තමන්ට ලන්ඩනයෙන් කතා කළ පුද්ගලයා අමතා තමන්ට පත්වීමේ ලිපියක් ලබා දෙන්නයි ඉල්ලා සිටියා. ඒත් එම ලිපිය ලබා දීම මගහැරීම පුද්ගලයා පසුව සුමල්ගේ ගිණුම් වලට මුදල් බැර කිරීමත් නැවතුණා. මේ සිදුවීමෙන් තමන් තුළ ඇති වූ සැකය තවත් වැඩි වූයෙන් සුමල් පොලිසියට පැමිණිලි කළා. ඒත් නිසි ප්‍රතිචාරයක් නොවූයෙන් ඔහු ඒ සම්බන්ධයෙන් නැවත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පැමිණිලි කළා. ඒ අනුව මෙහි විමර්ශන කටයුතු බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක INSC ප්‍රියදර්ශන මහතාට බාර වුණා. සිසු අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගත්ත කතා කළ දුරකථන අංක පොලිසිය ලබා ගත්තා. එසේම ඊසි කෑෂ් කිරීමට ලබා දුන් දුරකථන අංක 5ද ලබා ගත්තා. ඒව ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට ටික දිනක් ගතවනතුරු විමර්ශනය ගෙන යා යුතු මාර්ගය සොයා ගැනීමට නොහැකි වුණා. ඒ දුරකථන අංක සියල්ල ව්‍යාජ නම් හා ලිපින ඔස්සේ ලබාගත් ඒවා වූ නිසායි. මේ දුරකථන අංක ලබාගෙන තිබෙන්නේ ව්‍යාජ ලෙස සකස් කළ හැඳුනුම්පත් අංක 5කට සකස් කළ රියදුරු බලපත්‍ර 5කට අනුවයි. එම රියදුරු බලපත්‍ර සකස් කර තිබෙන්නේ සැබෑ ලෙස රියදුරු බලපත්‍ර ලබාගත් අයෙකුගේ අංකයක් භාවිතා කරමින්. ඒ සඳහා ලිපින ලෙස භාවිතා කර තිබෙන්නේ මහමග ඇවිද සොයාගත් ලිපිනය. ඒ නිසා හැඳුනුම්පත් අංකය සොයාගෙන යද්දී එවැනි අංකයකට හැඳුනුම්පතක් නිකුත් කර නැති බව තහවුරු වුණා. රියදුරු බලපත්‍රයේ අංකයට අනුව සොයා බැලීමේදී ඒවායේ අයිතිකරුවන් කිසිවෙකු මෙම සිදුවීමට සම්බන්ධය නොවන බව තහවුරු වුණා. රියදුරු බලපත්‍රයේ ලිපිණය ගැන සොයා බලන විට ඒවාද මේ සිදුවීම් වලට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන්ගේ බව තහවුරු වුණා. එම ලිපිනවලට ගොස් සොයා බලන විට එම ලිපිනවලට තමන්ගේ පවුලේ අයෙකුගේ නොවන අයෙකුගේ නමට දුරකථන බිල් පත්තා ලියුම් ලැබුණු බවද, ඒවා තමන් කුණු කූඩයට දැමූ බවද, ඇතමෙක් ඒවා ආපසු ලබා දුන් බවද දැනගන්නට ලැබුණා.
එහෙත් මෙම දුරකථන අංක හා සම්බන්ධ වූ විවිධ අංක සමග කළ දීර්ඝ සොයා බැලීමකදී එක් සැකකටයුතු පුද්ගලයෙකු හමු වුණා. ඒ එක් දුරකථන සිම්පතක් ලබාගත් හැඳුනුම්පත් අංකයක් ඔස්සේ විමර්ශනය සිදු කිරීමෙන් ඒ සත්‍ය හැඳුනුම්පතක්. එහි හිමිකරු යාපනය ප්‍රදේශයේ පදිංචි සෙල්වරාසා ජීවරාජා නැමැති අය. ඔහු දෙමළ තරුණියක සමග විවාහ වී තිබුණා. එහෙත් පසුව ඔහු රස්සාවස්වාගෙන කොළඹට ඇවිල්ලා තිබුණා. ඔහු ගැන තාක්ෂණික ක්‍රමෝස්සේ කරන ලද විමර්ශනවලට අනුව පසුගියදා රාගම මහභාගය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වුණා. ඔහු අත්අඩංගුවටගෙන කරන ලද විමර්ශනවලදී තවත් තොරතුරු රැසක්ම අනාවරණය වුණා. ඔහු මොහමඩ් ලෆ්කාස් මොහමඩ් ෆාරිස් යන නමින් ජාතික හැඳුනුම් පතක්ද කූට ලෙස සකස් කර උප්පැන්න සහතික ග්‍රාම සේවා සහතික ඇතුළු ලේඛන භාවිතා කර සකස් කරගෙන තිබුණා. ඒ භාවිතා කරමින් ඔහු මුස්ලිම් කාන්තාවක්ද විවාහ කරගෙන ඇති බව අනාවරණය වුණා. ඒ විතරක් නෙමෙයි, මේ ආකාරයට ඔහු රට පුරා විවිධ ප්‍රදේශවලින් කාන්තාවන් 4 දෙනෙක් විවාහ කරගෙන තිබුණා. මුස්ලිම් හැඳුනුම් පතත් කූට ලෙස භාවිතා කර සත්‍ය ලෙස සකස් කරගත් ආගමන විගමන බලපත්‍ර දෙකක්ද ඔහු සතු වුණා. එසේම ව්‍යාජ ලිපින 21ක් භාවිතා කරමින් සකස් කරගත් රියදුරු බලපත්‍රය යොදාගෙන සිම්පත් 58ක් ලබාගෙන තිබුණා. කූට ලේඛන ඉදිරිපත් කර විවෘත කළ බැංකු ගිණුම් 25කට අදාළව බැංකු කාඩ් 15ක් ලබාගෙන තිබෙන බවද හෙළිදරව් වුණා. ඊමේල් ලිපින 21ක්ද ඔහු නඩත්තු කර තිබුණා. විශ්වවිද්‍යාල සිසුවාට ලබා දී ඇති දුරකථන අංක 5ම භාවිතා කර තිබෙන්නේ මෙම සැකකරු විසින්මයි. එසේම අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය වූ දැන්වීම දැක විශ්වවිද්‍යාල සිසුවාට කතා කර තිබෙන්නේද ඔහුමයි. සේවකයන් 5 දෙනෙකුට වැටුප් ගෙවන බව හඟවමින් ඔහු තමන්ට මෙම මුදල් ලබාගෙන තිබුණා. මොහු මේ ආකාරයට සම්බන්ධ කරගෙන තිබෙන්නේ පැමිණිලිකාර විශ්වවිද්‍යාල සිසුවා පමණක් නෙමෙයි, තවත් 5 දෙනෙක් මේ ආකාරයට සම්බන්ධ කරගෙන ඇති බව දැනට කරුණු හෙළි වෙනවා. තවත් එසේ භාවිතා කළ අය සිටිය හැකි. මෙසේ සම්බන්ධ කරගත් අයගෙන් බහුතර දෙනා විශ්වවිද්‍යාල සිසුන් වීම විශේෂයි. ඔවුන් අධ්‍යාපන කටයුතු කරන අතර පහසුවෙන් කළ හැකි අමතර රස්සාව සොයා යාම මෙවැනි දෙයකට ඔවුන්ව පහසුවෙන් පටලවා ගැනීමට හැකිවීමට හේතුවක්සේ දැක්විය හැකි. කොහොම වුණත් ඔව් එක් පුද්ගලයෙකු සම්බන්ධ කරගන්නේ ඉතාම කෙටි කලකට වීමද විශේෂත්වයක්. දිගට එකම අංකයකට මුදල් ගෙන්වා ගැනීමේදී තමන් හෙළිදරව් වීම වළක්වා ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස ඔහු වරින් වර මුදල් ගෙන්වා ගැනීමට භාවිතා කරන පුද්ගලයා වෙනස් කර තිබෙනවා. ඒ වගේම ඔහු එක් එක් සිසුන්ට කතා කර තිබෙන්නේ විවිධ රටවල සිටයි. ඇතමෙකුට ලන්ඩනයේ සිට, ඇතමෙකුට කැනඩාවේ සිට, තවත් කෙනෙකුට යුරෝපයේ තවත් රටක සිට. මෙසේ ඔහු විවිධ රටවල සිට කතා කළද ඔහු ජීවත්ව තිබෙන්නේ ලංකාවේමයි. එසේනම් ඔහු වෙනත් රටවල දුරකථන අංකවලින් කතා කළේ කොහොමද? එය සිදු කර තිබෙන්නේ සියුම්ම තාක්ෂණික ක්‍රමවේදයක් භාවිතා කරමින්. අන්තර්ජාලය භාවිතා කර ඇප් එකක් මගින් වෙනත් රටවල කේත අංකයක් ඔහු ලබා ගන්නවා. ඉන්පසු ඒවා භාවිතා කර ලංකාවේ සිට වෙනත් රටක සිටින බවක් හඟවමින් කතා කිරීම ඔහුගේ ක්‍රමය වුණා. මේ ආකාරයට වංචාවෙන් අල්ලා ගන්නා සිසුන්ගේ ගිණුම් හරහා ඔහු ගෙන්වාගෙන තිබෙන්නේ කාගේ මුදල්ද? එය වෙනමම කතාවක්. මෙම සැකකරු අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර තිබෙනවා. ඒ විදේශගත වන්නන්ට පහසු වෙනා ඉක්මනින් වෛද්‍ය වාර්තා හා වීසා ලබා දීමට තමන්ට අමතන ලෙසයි. එසේ පළ කළ දැන්වීම් වලට බොහෝ ප්‍රතිචාර නිතිපතා ලැබිලා ඔහුට අමතන අයගෙන් වෛද්‍ය වාර්තා සඳහා අවශ්‍ය සියලුම විස්තරත් වීසා බලපත් සඳහා අවශ්‍ය සියලුම තොරතුරුත් ලබා ගන්නා සැකකරු ඒවා සියල්ල ව්‍යාජ ලෙස, එහෙත් කිසිවෙකුට ව්‍යාජයයි නොසිතන ආකාරයට සකස් කර දීලා ඒ වාර්තා වෙනුවෙන් ඔහු අය කරනු ලබන මුදල ගෙන්වා ගනු ලබන්නේ පෙර කී සිසුන්ගේ ගිණුම් වලටයි. එසේ කූට ලෙස සකස් කර සපයනු ලබන වෛද්‍ය වාර්තා හා වීසා ලබාගත් වැඩි දෙනෙක් විදේශගතව ඇති බවද සැකකරු පොලිසියට කර ඇති ප්‍රකාශ අනුව කියවෙනවා. එසේ සත්‍ය ලෙසම ඔවුන් විදේශගත වැත්නම් සැකකරු කෙතරම් ප්‍රබල ලෙස නවීන තාක්ෂණය ව්‍යාජ ලෙස මුදල් ලිපීම සඳහා භාවිතා කර ඇද්ද? ඔහු මෙරට පමණක් නොව විදේශ රටවල් පවා නොමග යවා ඇති බව පිළිගැනීමට සිදු වෙනවා. ඔහු වීසා හා වෛද්‍ය වාර්තා 1500ක් පමණ සකස් කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වෙලා. මෙසේ වාර්තා සකස් කර තිබෙන්නේ යුරෝපා හා ආසියානු කලාපයේ රටවල් 14කට බවද අනාවරණය වෙනවා. සැකකරු පොලිසියට කර ඇති ප්‍රකාශ අනුව ඔහු මෙම ජාවාරම වසර 15ක් පමණ කාලයක සිට කරගෙන ගොස් තිබෙනවා. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරයන් මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල ජීවත් වන අය බවද සඳහන් කර තිබුණා. ඔහු පාසල් අධ්‍යාපනය ලබා තිබෙන්නේ 3 වසර දක්වා පමණක් වන අතර මැලේසියාවේ කලත් ජීවත් වූ බවද, එකල තාක්ෂණය පිළිබඳ දැනුමක් ලැබූ බවද ඔහු පවසා තිබුණා. එහෙත් ඒවායේ සත්‍ය අසත්‍යතාව තවමත් තහවුරු වෙලා නැහැ. කිසියම් අයුරකින් කිසියම් පුද්ගලයෙකුට තමන් ගැන සැකයක් ඇති වී පොලිසියට පැමිණිල්ලක් කළහොත්
කරන ලද විමර්ශනවලදී තමන් භාවිතා කරන දුරකථන ඔස්සේ පැමිණ අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති හේයින් එය වළක්වා ගන්න පිණිස සැකකරු තමන්ගේ පදිංචිය මාස 4කට 5කට වතාවක් වෙනස් කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වෙනවා. සැකකරු තනිවම කරගෙන ගිය මෙම ජාවාරමට විවිධ කූට ලේඛන සකස් කිරීමේදී සහය දුන් රාජ්‍ය නිලධාරීන්ද සිටිය හැකි. විශේෂයෙන්ම වීසා බලපත්‍රය සකස් කිරීම වැනි දේකදී එය තනිව කළ හැක්කක් නෙවෙයි. ඇතැම් විට ඔහුට තාක්ෂණික සහය දුන් තවත් පුද්ගලයෙකු හෝ කීප දෙනෙකු සිටිනු ඇති. ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා. වඩාත් ලේසියෙන් පහසුවෙන් තමන්ගේ කාර්යයන් කර ගැනීම බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා ඔවුන් පහසු ක්‍රම සොයා ගන්නවා. වඩාත් ලේසියෙන් පහසුවෙන් වෛද්‍ය වාර්තා හා වීසා බලපත්‍ර සකස් කර දෙන බවට අන්තර්ජාලය ඔස්සේ දැන්වීමක් පළ කළ පසු වෛද්‍යවරයෙකු හමු නොවී ඒවා සකස් කරන්නේ කෙසේදයි ප්‍රශ්න නොකරම ඔවුහු මුදල් ලබා දී සිය කාර්ය සිදු කර ගන්නවා. එසේ වාර්තා ලබා ගන්න අයද එය ව්‍යාජයක් බව නොදන්නේ යයි සිටිය හැකිද යන ප්‍රශ්නයකුත් මතුවෙනවා. තමන්ගේ නිවසටම නම නොදන්නා පුද්ගලයෙකුගේ නමින් බැංකුවලින් හෝ දුරකථන සමාගම් වලින් දිගින් දිගට ලියුම් ලැබෙන්නේ නම් ඒ ගැන විමසිලිමත් විය යුතු බව මේ කතාව අනුව තහවුරු වෙනවා. පොලිසිය ඉල්ලා සිටින්නේ වැන්නක් සිදුවන්නේ නම් වහාම පොලිසිය දැනුවත් කරන ලෙසයි. මෙම සිදුවීමේදී එක් විශ්වවිද්‍යාල සිසුවෙක් හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කළ නිසා මේ ජාවාරම හෙළිදරව් කරගත හැකි වූ අතර අනෙක් සිසුන්ද එසේ කළේ නම් මේ මීටත් වඩා වේලාසනින් සොයා ගැනීමට හැකිවනු ඇති බවද පොලිසිය පවසනවා. කොහොම වුණත් ලංකාවේ සිදුවන මෙවැනි ජාවාරම් වලට ඔබත් හවුල් වන්නේ ඔබත් නොදැනුවත්වමයි. එම නිසා මෙවැනි ක්‍රියාකාරකම් ගැන ඔබ දැඩි විමසිල්ලෙන් සිටිය යුතුයි. එසේනම් නැවතත් ඔබේ ජීවිතයට වැදගත් වෙන මෙවැනි වීඩියෝකින් හමුවෙමු. ගිහින් එන්න ඔබට සුබම සුබ දවසක්. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක මත ක්ලික් කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.